අනිවාරෙන් රට මුදල් ලෙවනවා. ඒගොල විධිමත්ව අවිධිමස්කුණලින් ගන්න පුළුවන්. විධිමත් පුජල හඳුන ගන්න ක්‍රමේද තියෙනවද? පත්ල මේ විධිමත් ක්‍රමයේදේ සහ අවිධිමත් ක්‍රමයේද අපිට බොහෝ දිනකට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ වෙනස හඳුනගන්නේ අවිධිමත්ද විධිමත්ද. අපි දන්නවා විධිමත් ක්‍රමයෙන් මුදල් ලැබනකොට ඒ මුදල් ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියට ඇතුල් වෙනවා විද්‍යුත් ක්‍රමයට ඇතුල් වෙලා ඒක අපේ ආර්ථිකයට අපේ අපි කියන ෆයිනෑන්ෂල් සෙක්ටර් එකට මූල්‍ය අංශයට ඇතුල් වෙලා ඒක ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දායක වෙනවා. නමුත් අවිධිමත් ක්‍රමයට මුදල් ලැබනකොට එහෙම කිසිම අපේ බැංකු පද්ධතියට කිසිම ආකාරයකින් ඇතුළත් වෙන්නේ නැහැ. ඒක හැද ලිඛිතව සඳහන් වීමක් නැහැ. ඇත්තම ලිඛිතව සඳහන් වීමක් නැහැ. ඒ නිසා ඇතන වෙන්නේ මොකද්ද මෙතන? මෙතන වෙන්නේ එහෙ යම් කිසි පුද්ගලයෙක් අපේ විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් ඒ විදේශ මුදල් එකතු කරනවා. ඊට පස්සේ ඔහුගේ නියෝජිතයෙක් මෙහි තියෙන රුපියල් ගිණුම් වලට යම් කිසි රුපියල් ප්‍රමාණයක් දානවා. ඇත්තට මේක යම් කිසි ජාවාරමක් ඇත්තටම අපිට කියන්න පුළුවන් ජාවාරම්කරුවන් කියලා. ඉතින් අර විදේශ මුදල් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවට එන්නේ නැහැ. ඒවා යොදා ගන්න පුළුවන් විදී ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියට ලැබෙන්නේ නැහැ මේ මුදල්. ඒවා යොදා ගන්න පුළුවන් නොඑක් නොඑක් දේවල් වලට. එකක් තමයි ශ්‍රී ලංකාව තුළ අයථා විදියට මුදල් හම්බ කරපු රුපියල් මුදල් රුපියල් හම්බ කරපු අය ඉන්නව නම් ඒවා විශුද්ධිකරණය සඳහා ඒවා විදේශ මුදල් වලට පරිවර්තනය කිරීම සඳහා යොදා ගන්න පුළුවන්. ඊට අමතරව අපි දන්නවා මත්ද්‍රව්‍ය වෙළඳාම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ගෙන්නනවා අනිවාර්යයෙන්ම රුපියල් වලින් ගෙවන්න හම්බෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ගෙවන්න වෙන්නේ විදේශ මුදල් වලින්. නමුත් මත්ද්‍රව්‍ය විකුණලා මේ එකතු කරන්නේ රුපියල්. එතකොට ඒ මත්ද්‍රව්‍ය සඳහා මුදල් ගෙවන්න ඒ වගේ ජාරාවරම් වලට මේ විදේශයන්හි සේවා නියුක්තිකයන්ගෙන් එකතු කරන ලද විදේශයන්හි තිබෙන මුදල් පාවිච්චි කරන්න පුළුවන්. ඊටත් එහාට ගිහලා සමහර විට ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය නොවන අතර මේ මොහොතේ කිසිම අත්‍යවශ්‍යතාවයක් අවශ්‍යතාවයක් නැති භාණ්ඩ ආනයනය කරන්න උනත් මේ වගේවා පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් මම කියන්න ඕන ඔය උන්ඩියල් හවාල වගේ ක්‍රම මගින් ශ්‍රී ලංකාවට මුදල් එවනවා කිව්වට අතර මේ විදේශ මුදල් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ නැහැ. දැන් අතර මේ උන්ඩියල් හවාල ගත්තොත් එහෙම අපි ඒක දැන් ඊටාම ඒ කියන්නේ පැතිරලා තියෙනවා. දැන් අපිට අපිට දකින්න පුළුවන් ඔන්ලයින් ක්‍රම මගින් ඒ කියන්නේ මාර්ගගත ක්‍රම මගින්ුත් උන්ඩියල් වලින් මුදල් ලැබන්න පුළුවන්. ඒවා ඊතරමතර නොඑක් නොඑක් ඇප් අර ඇප්ලිකේෂන්ස් කියලා කියනවා අපි නොඑක් නොඑක් ඇප්ස් තියෙනවා. ඉතින් මට කියන්න ඕනේ අත්‍තරම මේ භෞතික වශයෙන් විතරක් නෙමෙයි දැන් උන්ඩියලුත් මාර්ගගත ක්‍රමයටත් මේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් අත්‍තරම මට කියන්න ඕන මේ වෙලාවේ අපේ විදේශගත ශ්‍රමිකයන් මුදල් එව්වම සමහරවිට අවිධිමත් ක්‍රම පාවිච්චි කරලා යම් කිසි රුපියල් ප්‍රමාණයක් වැඩිපුර ලැබෙන්න පුළුවන්. හැබැයි ඒ මුදල් ශ්‍රී ලංකාවට එන්නේ නැහැ. ඒ මුදල් පාවිච්චි කරන්න බැහැ අපට ඔවුන්ගේම ආදරණීයන්ට අවශ්‍ය බෙහෙත් කෙන්වා ගන්න. එතකොට මේ ඉන්ධන වගේ දේවල් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිරිපිටි ඒ වගේ දේවල් ගෙන්නන්න අපට මේ මුදල් පාවිච්චි කිරීමේ හැකියාව නැති වෙනවා කියන්න පුළුවන්. උන්ඩියල් ක්‍රමය නැත්නම් හවාල වගේ ක්‍රම ඒවා නීති විරෝධී නම් අපේ රටේ මුදල් නීතිත් එක්ක ගැලපෙන්නේ නැත්නම් අපිට ඇයි ඒවට නීතිමය වශයෙන් ක්‍රියාමාර්ග ගන්න බැරි? මොකද්ද හේතුව? ඇත්තම නෑ, නීතිමය ක්‍රියාමාර්ග නොයෙකුත් ක්‍රියාමාර්ග ගන්නවා. විශේෂයෙන්ම අපි දන්නවා මත්ද්‍රව්‍ය වෙළඳාමට පාවිච්චි කරන මුදල් එහෙම ඒවා හොයාගන්න ඇත්තම ශ්‍රී ලංකාවේ මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙනවා ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් යුනිට් කියලා එකක්. ඒ කියන්නේ මේ මුදල් විශුද්ධිකරණ එහෙම ඒවා සොයා බලන්න. ඇත්තම ඒ ආයතන ක්‍රියාත්මක වෙනවා. නමුත් ඉතින් අපි දන්නවා නොයෙකුත් ජාවාරම් ඉතින් ඒ අතරේ සිද්ධ වෙනවා. ඉතින් ඒක ටිකක් සමහරලාට විශේෂයෙන්ම ඒ ආයතන පොලිසිය ඒ වගේ වෙන නොයෙකුත් රජයේ ආයතන ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් ඒවා සම්පූර්ණයෙන්ම දුර්ලණ එක ඉතාමත්ම අභියෝගාත්මක දෙයක් කියලා අපි හැමෝම දන්නවා. අපි දැන් කළු සල්ලි කියලා හඳුන්වන්නේ මේවද? ඔව්, ඇත්තටම අපි කියන්නේ කළු සල්ලි කියලා. ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියට එන්නේ නැහැ ඒවා. ඒ සල්ලි වලට ඉතින් බදු ගෙවන්නෙත් නැහැ කවුරුත්. ඒ වගේ දේවල් තමයි කළු සල්ලි කියලා හඳුන්වන්නේ.